සන්ධ්‍යාවක් විනාඩි 9 වැඩසටහන. අපි හැමදෙනාම කැමති අපේ හොඳම පෞරුෂත්වයෙන් හොඳම පෞරුෂත්වයක් ඇති කරගන්නට. නමුත් බොහෝ අයට ඒකට අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ පෞරුෂත්වය කියන්නේ අපි සිතන විදිය, අපි කතා කරන විදිය, අපි ක්‍රියා කරන විදිය. ඒක හොඳම තත්වයකට තියාගන්න මේ කෙටි මනුස්ස ජීවිතයේදී අපි හැමගෙනාම කැමති වුණත් ඒවට අවශ්‍ය වෙනස්කම් ඇති කර ගැනීමට අලුත් පුරුදු ඇති කර ගැනීමට යම් කිසි මැලිකමක් තියෙන බව අපි හැමදෙනාම දන්න දෙයක්. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න යන්නේ විනාඩි 9 වැඩසටහනේ කොහොමද අපේ ජීවිතයට සුබදායි වෙනස්කම් සිතන විදිය වෙන්න පුළුවන්, කතා කරන විදිය වෙන්න පුළුවන්, ක්‍රියා කරන විදිය වෙන්න පුළුවන්. කොහොමද මේ සුබදායි වෙනස්කම් අපේ ජීවිතයට එකතු කරගන්නේ කියලා. ඡායා මට කියන්නට පුළුවන්ද මොන වගේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවද? මොන වගේ වෙනස්කම්ද පුද්ගලයන් කැමති ඒගොල්ලන්ගේ ජීවිතයට ඇති කරගන්න? සහ ඇයි මේවා ඇති කරගන්න යම්කිසි මැලිකමක්, අකමැත්තක්, අපහසුතාවයක් මිනිස්සුන්ට තියෙන්නේ කියලා? ඕපියංජලි, ගොඩක් වෙලාවට පුද්ගලයන්ට වෙනස් කරගන්න ඕන වෙන්නේ තමන්ගේ ආහාර රටාව එක්ක බර අඩු කර ගැනීම, නැත්නම් මීට වඩා මම ව්‍යායාම් කරන්න ඕනි කියලා හිතීම, මෙන්න මේ මම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි, මීට වඩා මුදල් ඉතුරු කරන්න ඕනි, එක්කෝ මෙන්න මේ විනෝදාංශය තවදුරටත් ගෙනියන්න ඕනි, මේ ඉගෙනීම තවදුරටත් කරන්න ඕනි, මේ සුදුසුකම් මම ලබා ගන්න ඕනි, එහෙම නැත්නම් මට මොකක් හරි දීර්ඝකාලීන රෝගයක් තියෙනවා නම් මේ බෙහෙත් මම හරියට ගන්න ඕනි, මේ ජීවන රටාව වෙනස්කම් ටික මම හරියට කරන්න ඕනි, මෙවැනි එක්කෝ මගේ සම්බන්ධතා, මගේ අන්තර් සම්බන්ධතා හොඳින් පවත්වා ගන්න ඕනි, මත් සහකරුවත් එක්ක තියෙන සම්බන්ධතාවේ තවදුරටත් මම රැක ගන්න ඕනි, තවදුරටත් හොඳ කර ගන්න ඕනි, එවැනි තව එකක් තමයි එක්ක මම දුම්පානය කරනවා නැත්නම් මදසාර පානය කරනවා, මේකෙන් මිදෙන්න ඕනි මම කොහොම කරන්න ඕනි, එවැනි දේවල් තමයි ගොඩක් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජීවන රටාවේ වෙනස්කම් කරන්න, ලයිෆ් ස්ටයිල් චේන්ජස් කරගන්න. ඇත්තටම ගොඩාක් වෙලාවට අපි පටන් ගන්නවා මේවා, බහුතරයක් පටන් ගන්නවා, නමුත් ඉතාම සුළු පිරිසකට තමයි මේක සාර්ථකව ඉස්සරහට ගෙනියන්න පුළුවන්, මගදී කඩාගෙන වැටෙනවා. දැන් මේකට විවිධ හේතු තියෙනවා. මම කිහිපයක් මතක් කරොත් ගොඩක් වෙලාවට අපි අරමුණු ගොඩාක් පටන් ගන්නවා, මේකත් කර රාශියක් දේවල් එකටම කරන්න පටන් ගන්නවා, ඒකත් මගදී කැඩිලා යන්න හේතුවක්. අරමුණු එකක් දෙකක් තියාගෙන ඒ දෙක ඒ කිහිපය ගැනම අවධානය යොමු කරොත් සාර්ථක වෙන්න තියෙන හැකියාව වැඩි. අනික් එක තමයි අපි හිතන අරමුණු අපි පැහැදිලිව ලියන්නේ නැත්නම් පැහැදිලිව පෙන්නුම් කරන්නේ නැහැ. හරිම අපැහැදිලි විදිහට තමයි අපි හිතන්නේ අම්මම බර අඩු කරගන්න. නමුත් ඒක කවදද, කොහොමද, කොච්චරක්ද කියලා හරියටම ලියන්නේ මනින්න පුළුවන් විදිහට. අනික එක තමයි අපි මේක බෙදා හදාගන්නේ, කාටවත් කියන්නේ නැහැ, තනියම කරන්න බලන. එතකොට කාගෙන්වත් සහයෝගයක් ලැබෙන්නේ නැහැ, කාගෙන්වත් පැසසුමක් ලැබෙන්නේ නැහැ, කවුරුත් එක මොනිටර් කරන්නේ නැහැ. එතනිමුත් මේක අසාර්ථක වෙන්න පුළුවන්. ප්‍රියංජලිගෙන් මම අහන්න කැමති දැන් මේ ජීවන රටාවේ වෙනස්කම් සාර්ථක කරගන්න අපි මොනවද කරන්න, කොහොමද මේක පටන් ගන්න? මං හිතන්නේ ඡාය පළවෙනි එක තමයි යම්කිසි කෙනෙකුට දැනුවත්කමක් තියෙන්න ඕනේ මට මේ අඩුපාඩුව තියෙනවයි කියලා. දැන් අපි ගොඩක් වෙලාවට බලන්නේ මේ අපේ සහෝදරයාගේ අඩුපාඩුවක්, අම්මගේ, මහත්තයාගේ, නෝනාගේ, වෙන කෙනෙක්ගේ අඩුපාඩු අපි හොය හොය යන්නේ අපේ සමාජයේ, වැඩිපුරම ලාංකික සමාජයේ. නමුත් ඔබේ ජීවිතය මීට වඩා සරු තැනකට එන්න ඕන නම් ඔබට යටහිර යටහීමක් තියෙනවද? මොන වගේ වෙනස්කම්ද කරන්න ඕනේ? ඇත්තට වෙනස්කමක් කරන්න ඕනේ කියලා ඔබ දන්නවද? ඔබ දන්නවද ඔබගේ තරහ පාලනය කර ගැනීම අවශ්‍යයි කියලා? ඔබ කතා කරන විදිය වෙනස් කරන එක අවශ්‍යයි කියලා? ඔබ අනිත් අයත් එක්ක අපි කියන ගේම් ගහනවා කියලා එහෙම නොකර ඉන්න අවශ්‍යතාවයක් තියෙන කියලා ඔබ දන්නවද? එහෙනම් පළවෙනි එක තමයි ඔබට ඔබ ගැනම ඔබ අවධානයෙන් ඉඳන්නේ. මට මේ අඩුපාඩුව තියෙනවා, මම මේ ආහාර ගන්න රටා වෙනස් කරන එක අවශ්‍යයි, මම පොඩි ව්‍යායාමයක් ජීවිතේ එකතු කරොත් හොඳයි, මේ වගේ අනවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීම, මත්පැන් පානය කරන එක වෙනස් කරොත් මම හොඳ නැත්නම් මට අවාසියක් වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි ඔබ දැනගන්න ඕනේ ඔබගේ අඩුපාඩුකම් යම කෙනාටම තියෙන නිසා. දෙවෙනි එක තමයි මේ දැනගත්තට පස්සේ අවාසි වාසි වලට වඩා වැඩි වෙන්නට ඕනේ.
දැන් සමහර අය කියන ඕ ඕ ඕ මම අනිත් පැත්තට එක්ක සම්බන්ධ වෙනකොට මීට වඩා කාරුණික වෙන්න ඕනේ. මීට වඩා හොඳින් සම්බන්ධ වෙනුන හැබැයි ඉතින් මං කාරුණික වුණොත් ඒගොල්ලෝ මාව අනවශ්‍ය විදිහට පාවිච්චි කරයිනේ කියලා එයා සාධාරණීකරණයකට. ඒ කියන්නේ මේ එයාට යන්න ඕන තැනට තියෙන අවශ්‍යතාවය අඩුයි. මොකද වෙනස් උනේ නැත්තම් තියෙන වාසි වැඩි නිසා. එහෙනම් යම් කිසි කෙනෙක් ඇත්තට ඡායා වෙනස් වෙන්න ඇත්තට යොමු වෙන්නේ ඒ වෙනස් වෙන්නට අවශ්‍ය වීරිය මේ මනසෙන් ඇති වෙන්නේ අවාසි වාසි වලට වඩා වැඩි වුණොත් විතරයි. දැන් මේ අවාසි වාසි වලට වඩා වැඩි කරන්න මනෝවිද්‍යාත්මක පොඩි ක්‍රමවේදයක් තියෙනවා. අපිට පුළුවන් මම ඒක නිතරම කරන දෙයක් මේ අවුරුදු කාලයක් තිස්සේ මම මනෝවිද්‍යාව දැනගත්ත උනත් අපිට පුළුවන් my best version ඒ කියන්නේ මගේ හොඳම තත්වය පියංජලී නම් නැත්නම් ඡාය නම් පියංජලීගේ හොඳම පියංජලීගේ version එක මොකද්ද කියලා අපිට ලියන්න පුළුවන් මිනිත්තු 15ක් 30ක් විතර. මම මොන වගේ කෙනෙක් වුණා නම්ද මම සතුටු. මම මොන වගේ ආහාරතාවක් ගත්තොත් ව්‍යාය ඕන දෙයක් වෙන්න පුළුවන් මගේ හොඳම version එක. ඒකට ඔබට පේන්න පුළුවන් ඔබ දැන් ඉන්න තත්වේ යන්න ඕන තත්වේ අතර තියෙන වෙනස. ඒතර එහෙම ඒ වගේ පොඩි ක්‍රියාකාරකමක් කරාම අපිට අර අවාසි වැඩි වාසි වෙනස් වීමේ අවාසි වැඩි වෙලා තිබුණත් ඒක අඩු වෙනවා වාසි වැඩි වෙන පටන් ගන්නවා. එහෙනම් අපිට වීරිය අඩු නම් ඔබගේ අවශ්‍යතාව වෙනස් ඔබගේ වෙනස් වෙන්න අර වගේ පොඩි ක්‍රියාකාරකමක් කරන්න. දැන් එහෙම කරලා ඔබගේ වීරිය වැඩි වුණාට පස්සේ අපි කොහොමද මේක වෙනස්කම් ඇති කරගන්නේ කියන එක තමයි දෙවනි කොටසට යන්නේ අපේ විසඳුමේදී. ඔබ ඇති කරගන්න අරමුණු අපි කියන ගෝල්ස් ලොකු දේවල් දැන් ડોક્ટર ඡාය කියවගේ එකපාරට මේ මාසෙම මම කිලෝ 20ක් අඩු කරගන්නවා. මම හැමදාම ඇවිදින්න යනවා. ඒක කරන්න බැරි දෙයක් නේ. මොකද අපි දන්නේ මොනවා වේවා වෙයිද කියලා ජීවිතේත් එක්කම මාසෙන් කිලෝ 20ක් අඩු කරගන්න එක බුරක් අපහසු දෙයක්. එහෙනම් ඔබ වෙනස් වෙන්න යනවා නම් ඔබගේ අරමුණු පොඩි අරමුණු කරගන්න. අපි කියනවා මයික්‍රෝ හැබිට්ස් කියලා. එහෙනම් උදාහරණයක් වශයෙන් ඔබ හැමදාමත් කෑවේ බැදපු දේවල්, තෙල් සහිත දේවල්, සීනි අධික දේවල්, පිටි සහිත ආහාර නම් හෙට ඉඳන් ඔබ හිතනවා නෑ මම ඊට වඩා සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. මම එළවලු පළතුරු කොළ වර්ග වැඩියෙන් හෙට මුළු දවසෙම කොළ කකන්න එපා. පැප්පල් කව කව එක අමාරුයි කරන්න. ඔබට පුළුවන් හැමදාම එක පොඩි පැප්පල් කෑල්ලක් ගන්න. tiny goals කියලා අපි කියනවා. පොඩි පුරුදු එකතු කරන්න. හැමදාම පොඩි පැපල් කෑල්ලක් ගන්න. එන සතියේ පොඩි පැපල් කෑල්ලයි කොළකඳ පොඩි කෝප්පයයි. ඒ වගේ පොඩි දේවල් එකතු කරන්න. එහෙම වුණාම පොඩි දේවල් අරමුණු එකතු කරාම අපිට කියන්න බෑ අනේ මම මේක කරන්න මට බෑ වගේ කියලා. මොකද පොඩි පැපල් කෑල්ලක් පොඩි කඳ කෝප්පයක් නේ. ඒක කරන්න පුළුවන්. එහෙනම් පොඩි දේවල් දිගු කාලයකදී තමාගේ ජීවිතේට එකතු කරන්න. එහෙම එකතු කරන යන ගමන් මම මේක නම් මම බොහෝසේ මම කරන දෙයක් තමයි මම සතියකට සැරයක් මම හැරිලා බලනවා. මම මොන වගේ දේවල්ද මගේ ජීවිතේට එකතු කරේ කියලා මම මටමම ප්‍රශංසා කරගන්නවා. That's really great Piyanjali. ඔයා මේ වගේ අලුත් දේවල් මේ සතිය කරා මේ මාසෙදී කරා. දැන් ඔයා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන ඉස්සර වගේ නෙවෙයි. මමම මට ප්‍රශංසා කරනවා. මොකද බොහෝ අය තමාට ප්‍රශංසා කරගන්නේ නැහැ. ඔබට හොඳ මිත්‍රයෙක් ඉන්නවා නම් සහකාරයෙක් සහකාරියක් ඉන්නවා නම් එයත් එකතු වෙලා ඔබ මේ ඔබගේ ජීවිතයේ කරගත්ත වෙනස්කම් වලට එයත් එකතු වෙලා පොඩි නිකන් එළියට යන්න පුළුවන් පොඩි කෑමකට යන්න පුළුවන් නැත්නම් shopping කරන්න පුළුවන් තමාටම තමා තෑග්ගක් දෙන්න. එහෙනම් අද අපි සාකච්ඡා කරේ විනාඩි 9 වැඩසටහනෙන් අපේ මේ පුරුදු ඍණාත්මක පුරුදු නැති කරගෙන හොඳ පුරුදු අපේ ජීවිතයට එකතු කරගෙන අපේ ජීවිතය තව දුරටත් ලස්සන කරගන්න ක්‍රමවේද මොනවද කියලා. සුබ දවසක් විනාඩි 9 වැඩසටහනෙන්.
නාලිකාව.